අලියා ටක්ති බනං ඇත්තටම ගොවිතැනක් කරගෙන ගෙයක් දොරක් හදාගන්න පුළුවන් ගොවිතැන් කිය ඇත්තටම ඔළුව උස්සන්න පුළුවන් දෙයක් ඒත් අපිට ඒ දේ කරගන්න විදිහක් නැහැ මේ අලි ප්‍රශ්න නිසා ඒක නිසා මං ඉල්ලන්නේ අලි වැටක් එක්ක මට කොමඩු වැට ටිකක් හරි කාට හරි අරන් දෙන්න පුළුවන් නම් ඒකට උදව්වක් කරන්න පුළුවන් ඒකත් මට ලොකු පිනක් මට ඒ ඇති මොකද කොමඩු කරලා අක්කර කාලක කොමඩු ටිකක් කරගත් baru loh. Nadi. රංජිකා මහදංග සේවතන්ත්‍රි මලේ දුවයි පුතා ඉන්නේ මහත්තයා කුලි වැඩ කරන්න යාට හැමදාම කුලි වැඩක් නැහැ කුලි වැඩක් තිබුණොත් තමයි යාටත් යන්න තියෙන්නේ දැන් අවනාරි නිසා අපේ ගමේ කාට වැටෙන් කරගන්න කුලි ඉන්න කුලි අඩුයි මේ දවස්වල ගේ හදා ගන්න විදිහුත් නැහැ අපි උදෑවත් දවල්ට කන්නේ කොහොමද කියලා හිතනවා තියෙන හාල් ටික බබාට කන්න දීලා බබාලා දෙන්නට කන්න දීලා අපි බඩි ගින්න ඉන්න වෙලාව මට අත්ත තුනක් ඒවත් අක්කර තුනක් ගොවිතැන් කරගන්න විදියන්ගේ දෙපාර අලි කැඩුවා ගොවිතැන් කොටාලි ගොවිපාලා කරලා දා අපිට ගොඩක් අපහසුවෙන් අපි ජීවත් වෙන්නේ අමාරුවෙන් ඇත්තටම අපිට කුලී වැඩක් හරි කරගෙන කන්න මේ ගමේ හැමෝටම කුලී වැඩ කරගන්න විදිහක් නැති වෙන ගොඩක් මේ ගමේ කුලී වැඩ කරන අය ජීවත් වෙන්නේ කාටවත් කුලී වැඩක් කරගන්න දෙයක් නැහැ මේ අලි ප්‍රශ්නේ නිසා මේ පොඩි ගෙදර මේ බබාලා දෙන්නත් එක්ක හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ පොල් අතු ටිකක්වත් ගෙට දාගන්න විදිහක් නැත්යක් අපිට තියෙන්නේ කරන්ට් නැහැ වතුර නැහැ වතුරත් නැහැ ටොයිලට් යන්න ටොයිලට් එකක් නැහැ අය පොඩි ගෙදර බබාලා දෙන්නත් එක්ක ජීවත් වෙන්නේ අත්‍තර බල දෙන්න රෑට උයල දෙන්න තියාගෙන ඉන්නේ අපිට කන්න කුලියක් නැත් හරි අප ජීවන්නේ පැකට්ලු මෙච්චර තියන්නේ ඇත්තටම ගොඩක් සීරුවෙන් ජීවෙන්නේ තේ නෑ ගෙදර මේ දෙන්න වෙලාව පිටිය කියලා වාර තියනවා දෙන්නම පොඩි එක්කෙනෙක්ට අවුරුදු තුනයි අනිත් එක්කෙනාට දෙකයි දෙන්නම බබාලා ලාන්ඩන වාරාන කිරි ටිකක් තියතේ ටිකක්වත් දෙති අවස්ථාවල් අපිට තියෙනවා අපි ගොවිතැන් බත් කරලා ජීවත් වෙච්ච මිනිස්සු ඒත් මේ ප්‍රශ්න නිසා ඇත්තටම අපිට ගොඩක් කරගන්න විදිහක් නෑ ගෙදර කලින් අවුරුද්දේ වියුරයක් ගත්තා වස්තෙන් කරලා මේ තිබුණ වියුරයි අපිට විවුරයක්වත් ගන්න විදිහක් නැහැ ඒත් ඒ විවුර දෙක තුන් පාරක් අලි ගොයන් කෑල්ල තුනක් අලි කාලා තමයි ඒ විවුරත් ගත්තේ ඒ විවුර දෙක වෙර දැන් අපි
කාල් කන්නෙත් අපි ගොඩක් හසුවෙන් ජීවත් මං ඉල්ලන්නේ අපිට පුළුවන් උපකාරයක් කරන්න ගෙදරක් නැති වුණත් මට තැනක් කරගන්න අලිවැටක් හරි දෙන්න මට තැනක් කරගෙන අලිවැටක් තිබ්බනම් ඇත්තටම ගොවි තැනක් කරගෙන ගෙයක් දොරක් හදාගන්න පුළුවන් ගොවි තැන් කියන්නේ ඇත්තටම ඔළුව උස්සන්න පුළුවන් දෙයක් ඒත් අපිට ඒ දේ කරගන්න විදිහක් නැහැ මේ අලි ප්‍රශ්න නිසා ඒක නිසා මං ඉල්ලන්නේ අලි වැටක් එක්ක මට කොමඩු වැට ටිකක් හරි කාට හරි අරන් දෙන්න පුළුවන් නම් ඒකට උදව්වක් කරන්න පුළුවන් ඒකත් මට ලොකු පිනක් මට ඒ ඇති මොකද කොමඩු කරලා අක්කර කාලෙක කොමඩු ටිකක් කරගත්ත කියන්න අලියාගෙන් දැකගෙන අලි වැටක් දාන්න නැතුව නම් අපිට ගොවිතැන් කරන්න බෑ ඒ කරගත්ත කියන්නේ මට ගෙයක් හදාගන්න පුළුවන් මට්ටම කන්න දෙක තුනක් කරගත්ත නම් පුළුවන් ඒත් දෙපාරක් තුන් පාරක් උත්සාහ කරා ගොවිතැන් කරන්න කෙසෙල් කොටුවක් දැම්මා ඒක ඔක්කොම ඇවිල්ලා කෑවා වනාලි රජයට දැනුවත් කරා මේ අලි ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න කියලා කිසිම කෙනෙක්ගේ ප්‍රශ්නෙට අපිට විසඳුමක් අද වෙනකන්වත් දීලා නැහැ මාධ්‍යනුත් ඇවිල්ලා ෆොටෝ අරන් ගියා අලි ප්‍රශ්නෙට විසඳුම් දෙනවා කියලා කිසිම තැනකින් අපිට කිසිම දෙයක් හම්බුනේ නැහැ අපි මේ ළඟදිත් මේ ගමේ මාමා කෙනෙක් මැරුවා මහ දවාලේ ඇවිල්ලා අලි මරනවා ඇත්තටම බයෙන් ජීවත් වෙන්නේ එදා ගෙට ඇවිල්ලා අලි ඔළුව දාන වෙලාවේ දරුව දෙන්නයි මාව යහු වුණා නම් ඒ වෙද්දියද වෙද්දිය අපි මම මේ කතාව කරන්න මෙතන නැහැ ඒක නිසා මං ඉල්ලන්නේ මට අලි වැටක් එක්ක කොමඩු වැට ටිකක් හරි කාට හරි දෙන්න පුළුවන් ඒක ලොකු පිනක් මට ගෙයක් දොරක් දෙනවට වඩාත් ඒක ගොඩක් පින් සිද්ධ වෙනවා මොකද ගොවිතැනක් කරගත කියන්නේ ඇත්තටම ඔළුව උස්ස ගන්න පුළුවන් අපි ඉස්සර ගොවිතැන් කරලා තමයි අපේ අම්මලා තාත්තලා ජීවත් වුණේ ඉස්සර මෙහෙම වනාලි ප්‍රශ්න අපිට තිබුණා දැන් වනාලි ප්‍රශ්න වැඩි වෙලා තියෙන්නේ අපිට මට පුළුවන් උපකාරයක් පුළුවන් කෙනෙක් කරන්න ගොඩාක් පින් සිද්ධ වෙනවා හැමෝගෙන් මිල්ලන්නේ දේ මම කොස්ගේ දියත් අම්බලා දරුව දෙන්නට කන්න දුන්නේ හාල් ටිකක් තියාගෙන ඉන්නවා දරුව දෙන්නට රැට කන්න දෙන්න මහත්තයාට උනත් දැනේ අපි තාම තරුණයි අපිට ඇයි මේ දේවල් කරගන්න බැරි කියලා තියා මේ වනාලි ප්‍රශ්නත් එක්ක අපිට ගොවිතැනක් කරගන්න විදිහක් මහත්තයා ඇත්තටම කියන අපිට අහනකොට මාළුවෙක් අල්ල ගන්න යන්න විදිහක් නැහැ අලියනේ මම මහපාරට පහ විතර වෙද්දි අපි ඇත්තටම හරි හමන් වැවක් නැහැ වතුර ටිකක් නැහැ අපි ගොඩක් දුක් විඳිනවා ඒ වගේම මහත්තයෝ අපි කොහොමද දුක්කිඳින්නේ මේ මේ දුක්කිඳලා මේ දේවල් කරගන්නේ දරුවෝ හින්දා අපි මෙහෙම ඉල්ලන්නේ අපිට මහත්තයා කරගන්න විදිහක් නැහැ ළමයි බඩගින්න යන්න මම කහට කෝප්පයක් බීලා සීන ටිකක්වත් නැතුව ළමයිට කහට එක හදලා දීපු වාර අනන්තයි අපි මේ ආර්ථිකයත් එක්ක හාල් කන්නේ කඩෙන් අපිට හාල් නැවි නෑ අලි හින්දා අපිට වී ගොයන් කරගන්න විදිහක් නැහැ හාල් කන්නේ කලින් හාල් කියලා එකක් දැන් 200යි හැමදේම ගණන් කුලි වැඩ කරලා ගන්න පඩියෙන් අපි වේලක් කාලා වේලක් බඩගින්න ඉන්නවා අපිට ගෙයක් දොරක් හදනවා කියන්නේ හීනයක් ටොයිලට් එකක් කියන්නේ හීනයක් අඩුම ගානේ අපිට ටොයිලට් එකක් වතුර ටිකක්වත් කරන්ට් එකවත් ගන්න බැහැ හැමදේම හීනයක් මේ ආර්ථිකෙත් එක්ක අපිට ඇත්තටම ඉස්සරහට යන්න ගොඩක් අමාරුයි අපි ගොඩක් අසරණ වෙලා සිරුවෙන් ජීවත් වෙන්නේ මේ දරුව දෙන්නෙක් එක්ක මහත්තයාට උනත් දැනේ තේරේ කොළඹ රටේ රස්සාවක් කරන්න බෑ දරුව දෙන්නම පොඩි අපිට ගොවිතැනක් කරගන්න විදිහක් නෑ අලි ප්‍රශ්නේ නිසා කොළඹට යන්න විදිහකුත් නෑ දරුව දෙන්නම පුංචි පොඩි එක්කෙනා තාම කිරි බොනවා කිරිත් නෑ දැන් එයාට බොන්න ඒ නිසා අපිට රස්සාවකට යාගන්න විදිහකුත් නෑ සර් බලන අයටත් හිතේ මේ තරුණ වෙලත් ඇයි මේ රස්සාවක් නැතු මෙහෙම කියන්නේ කියලා ඇත්තටම මේක අපිට උරුමයෙන් ආව දෙයක් වගේ මේ වනාලි නිසා ගමේ හැමෝම මේ වෙද්දි අසරණ වෙලා ඉන්නේ ගවිතනක් කරගන්න විදිහක් නැතුව කුලියක් කරගන්න විදිහක් නැතුව අලි වැටක් වුණත් ඉස්සර තිබුණු තත්ත්වෙ නෙවෙයි දැන් තියෙන්නේ ගොඩක් මිල අධිකයි කම්බියක් වුණත් අපිට අලි වැටට නිකන් අලි වැට නැතත් කම්බියක් දාගන්න බෑ ඒ තරම් මිල අධිකයි ගොඩක් අය ගොඩක් අසරණ වෙලා ඉන්නේ මේ අලි ප්‍රශ්න නිසා අපේ මුළු ගමම මේ තත්ත්වෙන් ජීවත් වෙන රස්සාවක් කරගන්න විදිහක් නැතුව ඒ හින්දා තමයි අලියන්ට විසඳුමක් අපි ඉල්ලන්නේ රජයෙන් පුළුවන් හැම තැනටම දැනුවත් කරා මේ අලි ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න කියලා කිසිම කෙනෙක් අද වෙනකන් අපිට විසඳුමක් දුන්නේ නැහැ සමෘද්ධිය නැහැ අපේ ගමේ බහුතරයක් දෙනාට සමෘද්ධිය නැහැ සමෘද්ධිය දැනුවත් කිරීම කළා බලධාරීන් කිව්වා කිසිම කෙනෙක්ගෙන් කිසිම සහනයක් මේ වෙනකන් ගමේ ගොඩක් අය අසරණ වෙලා ඉන්නේ ගොඩක් දෙනෙකුට ඒ කිසිම සහනයක් ගමෙන් ලැබුණේ නැහැ ඒ දෙයට රජයේ බලධාරීන් දැනුවත් කරාට වනාන් දැන් ආපු ගමන් මැහුවේ ඇයි වහලට පොල්ලන්ත ටිකක්වත් දාගන්න නැත්තේ කියලා මහත්තයා
polgas tibuna atana polgas pahak tibuna pahen dekak malik aduwa hondara pol hadena gas deka pol wattak wat naha hoya gannwa nali okkoma vinasa karanawa choti pol palet ekka gobbe yadala kanawa pol wattak den rupiyal 60k wenawa me geta wahanna pol latu 200k 300k gitara yanawa rupiyal 60 gane pol latu 200kata hadala balanna mona taram milakda kiyala sa apita e taram loku wakkamak naha kuli wadak karala apita ehema karaganna vidihak naha sa ekai me vidiyata jeevit wenne Ikan mana lagi di balde mahan puluan nuat? Mata orang item mereka mahan puluan. Kepake ini adalah orang item mereka mahan puluan. Itu kotte, evada mepeti beli. Ada pulau apa ganda puluan de? Puluan, ikan ni, godak kaya mahal ada yang ada ini. Godak kanta, sudu yang dungi mana mahal? Hamba keragangan puluan sekolah yang lama ini mana? Ya lagi sudu yang dungi mahan puluan, lama sehari mahan puluan, kanta gaung ini mana mahan puluan? Oh, itu kotor mata kian itu yang, eh, batu mana ada awasnya kerana ni saham yang, yang mesin ni kak, eh, mak kiyak ini, samband itu tapi perlu istirahat kian logo. Dan nang mahan mesin ni kak rupiah hatta dah kitar benua juki mesin ni kak mangitan ni se, loko biaya dema kekat gevan de net nih gevan de mak me langgat dikin, eh, gua puluhan begi thari mahatya de mak, kiba mesin mak karan de ni kila, ahanu kotor kredit card de terah de ni se, apa ter pesi tekak kot netu kredit card de kekat kohom tapi mesin mak gan ni se. Mana ada amudrabi awasnya kerana? Mana perdana mawasnya tu awe, tu masa normal juki mesin ni kan? Oh, mana? Mana puluan nak goi tanak keragangan de komod water tiga kui alivater mesin ni kan? Alivater mesin ni aku dengan 30k ke masa. Mesin ni kan 30k ke nama mesin ni kan kambi eh mende matik balun kote. Khatte, wakumat, kebaladi laksa, ketadi kemudulah kian mahali bentet tadi. Patwe netiwara nanti after mana ya pegi dera, samar bete. Babalar tiada dek, tadi la, badi nuar, tadi ada kerum, kanu makian ni, baru apa, agi akhe kejibit, mana dino, dan nama, yar tiket tek, laku abi agi aksa, hemat me dem, tama, goda patah itu, me jibit er, mana dino makian ni, yar tiket tek, goda kasih ruang, goda, dek pujih er, dan ne pujih er, apakah me bahu teriak dina, dah velo ya agan ni hari masih ruins. Wadah kemaru yang jiwat ini. Aliyah illah kan, utara kambi ada lah tiap ni kambi ni kang ada lah tiap ni karang tengah tu kambi as kadu. Kelgas tu tumpah rak kalat ye ni, kalat amal dengan tu dar dal ni di terlewa. Kaji kat ye ni deh malih haran macam ni. Emar kat ni beti ni malih joran ni tuha ni macam tu bukan etikat kaya.
නිකන් අපිට බහැයි කියලා දෙයක් නැහැ. අපි දැන් ගෞතම ජීවිතයත් ඒ ගුරුමේ හිරම ඇවිල්ලා තියෙනවා. ඒත් ඒ වගේ දැන් කරන්න කරන හැමදේම ඇවිල්ලා රස කරන එකත් මේ හරියම බණ්ඩක් පිට වෙන බණ්ඩක් වැඩි හරන්නේ නේද? ඒත් මේ කජේට ආවද කටික කරදන මේ දෙල හරි ළමයිට හොර මෙන්න ආයුබෝවන් හැමෝටම. ඉතින් අද දවසේ අපි ඇවිල්ලා අනුරාධපුර ත්‍රික්කේ තන්මලේ මහදංගස්සව කියන ප්‍රමාණයට. ඉතින් ඔබ අහන්න ඇති අම්මතාව රුධිකක මේ නිවසේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ අම්මා අපිට මීට කලින් තමයි දැනුම් දුන්නේ මේ නිවසේ ජීවත් වෙන්නට බෑ, වැස්සට තෙමෙනවා කියලා. නමුත් අද තමයි එන්නට පුළුවන් උනේ. ඉතින් ඔබට පේනවා ඇති මේ නිවසේ මේ පොල්ලත්ල අතරින් අහන හැමෝටම ලස්සන ජීවිතයක් බෑ. මේ පාය තමයි ඉතින් මේ අම්මතා තම අපි අද දවසේ මෙතෙන්ට ආවේ. ඉතින් මේ විශේෂයෙන් කියන්නට ඕනේ මේ නිවසට එද්දි අපිට මේ අය වෙනුවෙන් පුංචි උපකාරයක් කරන්න පුළුවන් වෙනවා. සමීරා මහත්මිය නිසා. ඉතින් මිය ආදරණීය ආනන්ද මහත්මයාට අපි නිසා උපකාරය මේ අයෙන් ලැබෙන්නේ. මයිකල් මහත්මයාට සමාන සමීරා මහත්මිය තමයි මේ උපකාරය ලබා දෙන්නේ. එතුමියගේ ආදරණීය පියාණන්ට පින් පිණිස, මයිකල් මහත්මයාට පින් පිණිස මේ උපකාරය ලබා දුන්නේ. ඉතින් මයිකල් මහත්මයාට අමා මහ නිවනේම සැනසුම් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සමීරා මහත්මියටත් අප්‍රමාණ වූ පින් අත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිත් එක්ක නිරන්තරයෙන් එකතු වෙලා ඉන්න සමාජ සත්කාර කටයුතු වලට එතුමිය. ඉතින් එතුමියට බොහොමත්ම ස්තුතියි. ඉතින් ඔබ අහන්නට ඇති මේ අම්මගේ කතාව මේ නිවසේ තමයි ජීවත් වෙන ඔබට පේනවත් ඇති. මේ වහලේ නොකුත්ම නැහැ, දිරාපත් වෙලා තියෙන්නේ. ඒ වගේම වන අලින්ගෙන් බැටකන ප්‍රදේශයක තමයි මේ ජීවත් වෙන්නේ. ඔබට පේනවා මේ ඇඳන් හැම සම්පූර්ණ වැස්සක් වැස්සොත් එම කියාගන්න දෙයක් නැති තරම තමයි වහිනවා. අපි ඔබට පෙන්වන්නම් මේ වහින වෙලාවෙත් මේ නිවසේ තත්ත්වය කොහොමද කියලා. දැන් මේ වෙලාවේ වැස්ස නැතුණාට අපි ළඟ වීඩියෝ එකක් තියෙනවා. අපි ඒක පෙන්වන්නම් මේ වහින වෙලාවට මේ නිවසේ සත්‍යයේ. ඉතින් මේ අම්මා උපකාරයක් ඉල්ලන්නේ අලින්ගෙන් මේ නිවස ආරක්ෂා කරගන්න සහ මේ නිවසේ වහල පිළිසකර කරගන්න, ඒ වගේම සොයන් රැකියාවක් කරගන්න පුළුවන් විදියට උපකාරයක් තමයි ඉල්ලන්නේ. මේ අම්මට මේ මැහුම් කටයුතු පුළුවන් කියලා කියනවා. ඉතින් ඒ කටයුතු වලට උපකාරයක් ලබා දෙනවා නම් විදුලිය තියෙනවා. ඉතින් මැෂිමක් වගේ කාට හරි අරන් දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක ගොඩක් වටිනවා. ඒ වගේම තමයි මේ අම්මට හිම ගිණුම්බංකයක් තියෙනවා. අපි ඔබට ඒ සඳහන් කරන්න. මේක ලංකා බැංකුව ශාඛාවෙන්නේ තන්තිරිමලේ. ලංකා බැංකුව තන්තිරිමලේ ශාඛාව නම විදිහට සඳහන් වෙන්නේ WAS සංජීවනි. WAS සංජීවනි. WAS කියන්නේ වර්ණකුල සූර්ය ආරච්චිලාගේ සුරංජිකා සංජීවනි. වර්ණකුල සූර්ය ආරච්චිලාගේ සුරංජිකා සංජීවනි. වර්ණකුල සූර්ය ආරච්චිලාගේ සුරංජිකා සංජීවනි. WAS සංජීවනි තමයි නම සඳහන් වෙන්නේ. ගිණුම්බංකයේ විදිය සඳහන් වෙන 90.75.7.38 90.75.7.38 මේක ලංකා බැංකුව තන්තිරිමලේ ශාඛාව. ඉතින් මේ දරුවන් සහ මේ මව වෙනුවෙන් ඔබට කරන්නට හැකි උපකාරයක් තිබෙනවා නම් මේ ගිණුමට ලබා දෙන්න කියලා අපි ඔබෙන් ගෞරවයෙන් ඉල්ලනවා. ඉතින් විශේෂයෙන්ම මේ අම්මා ඉන්නේ ස්වයං ව්‍යාපාරයක් කරගන්නට මහාන මැෂින් එකක් වගේ උපකාරයක්. ඒ වගේම තමයි මේ වහලේ වැඩ කටයුතු ඉවර කරගන්න ඒක තමයි විශේෂයෙන්ම ඉල්ලන්නේ. සොස්සාහයෙන් දියුණු වෙන්නට පුළුවන් කියලා තමයි මේ අම්මා කියන්නේ. ඉතින් කවුරු හරි ඉන්නවා නම් අපිට කතා කරන්න, අපි මේ අම්මව සම්බන්ධ කරලා දෙන්නම්. මේ අම්මා ගොවිතැන් කටයුතු කරගෙන යනවා. නමුත් වන අලි එක්ක ඔබ දකින්නත් ඇති වන අලිත් එක්ක ඒ කටයුතු කරගන්නට බැරි අපහසුතාවයක් තියෙනවා. ඉතින් පුළුවන් නම් අලි වටක් වගේ දෙයක් අරන් දෙන්න පුළුවන් නම් ඒකත් කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කවුරු හරි ඉන්නවා නම් අපිට කතා කරන්න, මේ මව වෙනුවෙන් උපකාරයක් ලබා දෙන්නට අපි මේ මවව සම්බන්ධ කරලා දෙන්නම්. ඒ වගේම තමයි ඔබට හැකි උපකාරයක් තිබෙනවනේ මේ මවගේ ගිණුම
කිරුම් අංකයට ලබා දෙන්නට කියලා අපි ඔබෙන් ගෞරවයෙන් ඉල්ලනවා. බොහොමත්ම ස්තුතියි හැමෝටම. තෙරුවන් සරණයි.